ජාතික ගුවන්විදුලි සදේශීය සේවයට සවන්දන දැන් වෙලාව පෙරවරු 8යි 23යි. බ්‍රහස්පතින්දා උදෑසන ඔබට පිදෙන ධර්මදානමය පුණ්‍ය කර්මය. ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයාණන් වහන්සේ පිළියන්දල වැවල ගංගාරාම පුරාණ විහාරාධිපති රත්මලාන පරමධම්ම චේතීය මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද රත්නදෙනියේ වජිරසාර ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. සදහවතුනි, දැන් අපි පන්සිල් සමාදන් වීමට පෙර නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තුම්හි භික්ඛවේ කකචූපමං ඕවාදං අභික්කනං මනසිකරියාත පස්සතනෝ තුම්හි භික්ඛවේ ඊතං වචනපතං අනුංවා තුලංවා තුම්හි නාදිවා සෙයාති නොහේතං භන්ති තස්මාතිහ භික්ඛවේ ඉමං කකචූපමං ඕවාදං අභික්ඛනං මනසි කරෝත තංවෝ භවිෂ්‍යති දීඝරත්තාය හිතාය සුඛායාති තී ශ්‍රීමත් පූජනීය මහා සංඝරත්නයේ නවසරයි ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි මෙම මෙදිරි සිට සහ ගුවනින් ධර්ම ශ්‍රවණී කරන පින්වත් සෑම දිනාම ශාසනී ඉගැන්වෙන වටිනා මහා පින්කමක් සිදු කර ගැනීමටයි මේ සූදානම. තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉතා අගේ කොට උසස් කොට දේශනා කළ මහා පින්කමක් තමයි ධර්ම දානමේ පින්කම. දායකත්වයේ දරණ පිංගතුන්ටත් ධර්ම ශ්‍රවණී කරන පිංගතුන්ටත් බෙහෙවින් ආනිසංස උදා කරගන්න මේ පිංකමින් පුළුවන්කම තිබෙනවා. සද්ධම්මෝ පරම දුර්ලභං බණපදයක් අසන්නට ලැබීම ඉතා දුර්ලභ කාරණයක් බවයි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ වටිනා දුර්ලභ අවස්ථාව ඔබ අප සෑම දිනාම උදා කරගත්තා කියන සතුටින් යුක්තව බොහෝ කුසලයන්ටත් අකුසලයන්ටත් මූලික වන සිත කය වචනාදී ද්වාරත්‍රයෝ වඩ වඩාත් සංවර භාවීට පත් කරගන්න උත්සාහයෙන් යුක්තව ධර්ම ශ්‍රවණී සඳහා සූදානම් වෙන්න. අද ධර්මානුශාසනාව සඳහා අප මාතෘකාවසයෙන් ඉදිරිපත් කළේ සූත්‍ර පිටකාගත මජ්ඣිම නිකායෙහි මූල පණ්ණාසකේ ඕපම්ම වර්ගයේහි අන්තර්ගත කකචූපම සූත්‍ර දේශනාවයි. එයින් විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඉවසීමෙන් මෛත්‍රියෙන් පුද්ගලයාට ඇතිවෙන ජයග්‍රහණය පිළිබඳවයි.
වටිනා දහම් කාරණාවන් රාශියක් අන්තර්ගත මේ දහම් පරියාය කුමක්ද කියලා අපි විමසා බලමු. තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේ පිණ සිටුතුමා විසින් සාදවා පූජා කරන ලද ජේතවන මහා විහාරයේ වැඩවාසය කරන සමයේ ඒ සැවැත් නුවර වාසය කළා මෝලිය පග්ගුණ කියලා භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේගේ චරිත ස්වභාවේ පිළිබඳව මෙහි මැනවින් පැහැදිලි කරලා තිබෙනවා. උන්වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට බොහොම ඇලුම් කරපු එක්ව වාසය කරන්න කැමැති වුණ නිතර කතාබස් කරමින් උන්වහන්සේ කටයුතු කරපු ආකාරය සඳහන් වෙනවා. සමහරක් අවස්ථාවලදී වෙනත් භික්ෂූන් වහන්සේලා මෝලිය පග්ගුණ භික්ෂුව ඉදිරියේ භික්ෂුණීන්ගේ අගුණ කිව්වොත් එහෙම උන්වහන්සේ කෝපයට පත් වෙනවා, කලබලයට පත් වෙනවා. අවසානයේදී ඒ භික්ෂූන් වහන්සේලාත් එක්ක රණ්ඩු සරුවල් කරන්නට යනවා. එපමණක් නෙවෙයි, එතනින් අවසන් වෙන්නේ නේ. අවසානයේ විනේදර භික්ෂූන් වහන්සේලා ඉදිරියේ නඩු පවරන්නත් කටයුතු කරනවා. සමහරක් අවස්ථාවලදී මේ භික්ෂුණීන් වහන්සේලාට මෝලිය පග්ගුණ භික්ෂුවගේ අගුණක් දෝෂයක් කිව්වත් එහෙමයි ඒ භික්ෂුණීන් වහන්සේලාත් කෝපයට පත් වෙනවා. මෝලිය පග්ගුණ භික්ෂුන් වහන්සේ නිවරදී එබඳු අඩුපාඩු ඇති කෙනෙක් නෙවෙයි, යහපත් කෙනෙක්, ප්‍රියමනාප කෙනෙක් කියලා මේ විදිහට නිවැරදි කරන්න උත්සාහ කරනවා. අවසානයේ රණ්ඩු සරුවල් කරලා විනේදර භික්ෂූන් වහන්සේලා ඉදිරියේ නඩු කියන්නත් සූදානම් වෙනවා. නඩු කියනවා, පින්වත්නි මේ විදිහට කාලේ ගත වෙනකොට භික්ෂූන් වහන්සේලා කල්පනා කළා මේ භික්ෂුවකටත් භික්ෂුණීන්ටත් ගැළපෙන කාරණයක් නෙවෙයි. වහා කෝප ගැනීම, ඉවසීමක් නැතිකම, එවගේම භික්ෂුණීන් වහන්සේලා එක්ක අවේලාවෙත් වාසය කිරීම, නිතර විහිළු තහළු කරමින් කටයුතු කිරීම, අනිත් අයට දොස් පවරමින් නඩු කියන්නට යෑම, රණ්ඩු සරුවල් වීම, මේව ගැළපෙන කාරණාවන් නෙවෙයි. සා භික්ෂූන් වහන්සේලා කල්පනා කළා බුදුහාරුන්ට මේ පිළිබඳ දැනුම් දෙන්න. දිනක් තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජේතවන මහාවිහාරයේ වැඩවෙසෙනකොට භික්ෂූන් වහන්සේලා පිරිසක් ගිහිල්ලා මේ මෝලිය පග්ගුණ භික්ෂුවගේ ක්‍රියාකලාපේ පිළිබඳව උන්වහන්සේ ඇසුරු කරන භික්ෂුණීන් වහන්සේලාගේ ක්‍රියාකලාපේ පිළිබඳව සිහිපත් කළා. ඉවේලේ තථාගත බුදුරජාණන් වහන්සේ මෝලිය පග්ගුණ භික්ෂුව කැඳෙව්වා. කැඳවලා භාග්‍යතුන් වහන්සේ ඇහුවා, හැබෑද මේ භික්ෂූන් වහන්සේලා කියන කාරණය ඔබ වහන්සේ අවේලාවේදී භික්ෂුණීන් එක්ක එකතුව වාසය කරනවද, කතාබස් කරමින් වාසය කරනවද,
යම් භික්‍ෂූන් වහන්සේ නමක් භික්‍ෂුණුවන්ගේ අගුණ ඔබ ඉදිරිිය කිව්වොත් තේ අයත් එක සඳුරරවා කරනවද. විනේදර භික්‍ෂූන් වහන්සේලා ඉදිරියේ නඩු පවරනවද. භික්‍ෂුණීන් වහන්සේලාට ඔබගේ ගුණ කියමින් අනිත් අයට දොස් පවරමින් නඩු පවරන්ඩ කටයුතු කරනවද. රාණ්ඩු සරුවල් වෙනවද. මේ ආදී බුදුරජාණන් වහන්සේ සියලූ ප්‍රශ්නයන් පිළිබඳමි භික්‍ෂුවගෙන් විමසුවා. ඒ සියල්ලම සැබෑ බව තථාගත බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පිළිගත්තා. පින්වත්නි, එවේලේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවීම සඳහා ගිහි ජීවිතයෙන් පැවිද්දට පත් වෙලා මේ මහණදම් පුරණ අයට මිබඳු ක්‍රියාවන් ගැළපෙන්නේ නේ, සුදුසු වන්නේ නේ. එයින් ඈත් වෙන්න, මෛත්‍රී සහගත වෙන්න, දොස් පවරන්න, නඩු කියන්න යන්න එපා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. උන්වහන්සේට උපමාවකින් පැහැදිලි කරනවා. ඔබ වහන්සේට කවර හෝ භික්ෂුවක් ඇවිල්ලා හොඳටම දොස් පවරනවා, බනිනවා. ඒ වෙලාවේදී ඔබ කෝපයට පත් වෙන්නට එපා. ඉබඳු අවස්ථාවකදී ඔබ ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. මෛත්‍රී සහගත විය යුතුයි. ද්වේෂයෙන් තොර විය යුතුයි. ඒ විදිහටයි භික්ෂූන් වහන්සේ නමක් කටයුතු කරන්න ඕන කරන්නේ. යම් අවස්ථාවකදී ඔබට භික්ෂූන් වහන්සේලා ගල්කට වලින් ගැහුවත්, දඬු මුගුරු වලින් ගැහුවත්, මේ කොයි විදිහේ හිංසාවක් පීඩාවක් කළත් ඔබ ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. මෛත්‍රී සහගත වෙන්නට ඕන, දෝෂ නොකරන්නට ඕන. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනෝ මේ පුද්ගලයා ඉවසීම පුරුදු කළ යුතු හැටි, මෛත්‍රී දක්වන්න ඕන ක්‍රමවේදී පැහැදිලි කරනෝ. භික්ෂුණීන් වහන්සේලාට යම් ලෙසකින් කවුරු හරි ගහනවනම්, බයිනවනම්, ගල් කැටවලින්, දඬු මුගුරු වලින් වෙන්න පුළුවන්. ඉබඳු අවස්ථාවකදීත් ඔබ මෛත්‍රී සහගත වෙන්නට ඕන. ඔබ ද්වේෂ නොකරන කෙනෙක් වෙන්නට ඕන. ඉවසීමෙන් කල්පනාවෙන් ක්‍රියා කළ යුතු කෙනෙක් වෙන්නට ඕන කියලා තථාගත බුදුරජාණන් වහන්සේ මැනවින් දේශනා කොට වදාලා. පින්වත්නි, එහෙනම් මේ ඉවසීම මෛත්‍රී අපි තමාගෙන් ආරම්භ කරලා අනිත් සෑම දිනා දක්වාම් පතුරවන්නට උත්සාහ කරන්නට ඕන. තමන්ට ගැහුවත් බැන්නත් එයින් ඉවසීම් පුරුදු කරන්නට, ප්‍රතිපහාර එල්ල කරන්න නෙවෙයි, නැවතේ අයට ගහන්ඩ බයින්ඩ නෙවෙයි, ඒ අයට මෛත්‍රී දක්වන්ඩ ඔබ උත්සාහ කරන්නට ඕන. එවිටයි ඒ කෝපේ වෛරයේ සංසිදුවාගෙන ඒ අයත් මෛත්‍රී සහගත බවට පත්කරන්න පුළුවන්කම තිබෙන්. අනිත් අයට ගැහුවත් බැන්නත් ඒ වෙලාවේදීත් ඔබ මෛත්‍රී සහගත වෙන්නට ඕන. ඔබ ඉවසන කෙනෙක් වෙන්නට ඕන. නම් මේ විදිහට අපි මේ ක්‍රෝධේ වෛරයේ කියන අකුසලයේ දුරු කරලා මෛත්‍රී සහගත විය යුතු බව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සඳහා හොඳ කතා ප්‍රවෘතියක් බුදුහාරෝ දේශනා කරලා තිබෙනවා. පින්වත්නි, සැවැත් නුවර වාසය කරන
වේදේකා කියලා කීර්තිමත් ගෘහපතිනියක්. ඇය පිළිබඳ හොඳ කීර්තියක් සැවැත්නුවර පුරාම් පැතිරිලා තිබුණා. වේදේකා ගෘහපතිනිය කරුණාවන්තයි, ඇය මෛත්‍රී සහගතයි, ඉවසිලිවන්තයි, දැසි දැස්සන්ට හොඳින් සලකනෝ, සංග්‍රහ කරනෝ, කරුණාවන්තයි, මෘදුමලොක් වචන තියෙන්නේ, ප්‍රියමනාපයි. මේ විදිහට ඇය පිළිබඳ මහා කීර්තියක් පැතිරිලා තිබුණා. ඇයට හිටිය පිංගතුනි කාලී කියලා දාසියක්. දවසක් මේ දාසිය කල්පනා කරනවා, මගේ ස්වාමිදීනී පිළිබඳ හොඳ කීර්තියක් තිබෙනවා. ඇයි බොහොම කරුණාවන්ත කෙනෙක් කියනවා, මෛත්‍රී සහගතයි කියනවා, දැසි දැස්සන්ට හොඳින් සලකනවා කියනවා. හැබෑවට මේ මෛත්‍රී සහගත තැනැත්තියක්ද, හැබෑවට මේ කරුණාවන්ත තැනැත්තියක්ද, හැබෑවට මේ ඉවසිලිවන්ත තැනැත්තියක්ද මේ පරීක්ෂා කරන්න ඕනේ කියලා මේ දාසී ටිකක් කල්පනා කරනවා. සමහරක් විට හිතෙන්න පුළුවන් දාසියකට වැඩක් නැති නුසුදුසු ක්‍රියාවක් කියලා. මොකටද මේ අනිත් අයගේ කෝපේ වෛරේ පරීක්ෂා කරන්න යන්නේ? නම් මේ විදිහටත් හිතන්න බැරි කමක් නෑ. අවසානයේදී කල්පනා කරන කොහොම හරි මේක පරීක්ෂා කරන්න ඕන. ඇයි මොකද කරන්නේ? ඊගාව දවසේ පැයක්මාරක් විතර ප්‍රමාද වෙලා නැගිටිනවා. එදින ගෘහපතිනිය ඇවිල්ලා අහනෝ, දාසිය ඔබ කුමක් නිසාද අද පැයක්මාරක් ප්‍රමාද වෙලා නැගිට්ටේ? කිසිවක් නැහැ. ඔබට අසනීපයක්වත් තිබෙනවද? එබඳු අසනීපයක් ඇත්තෙත් නැහැ. නම් මේ විදිහට විමසලා කමක් නැහැ කියලා ගෘහපතිනී පිටත් වෙලා යනවා. දාසිය සුපුරුදු පරිදි වැඩ කරනවා. ඇයි කල්පනා කළා තවත් ටිකක් මේක පරීක්ෂා කරන්න ඕන. හැබෑවටම අපේ ගෘහපතිනී ස්වාමිදියනී ඉවසිලිවන්ත කෙනෙක්ද? ඇයි මෛත්‍රී සහගත කෙනෙක්ද? ඇයි කෝප ගන්න නැති කෙනෙක්ද? පින්වත්නි, ඊගාව දවසේ ඇය තව පැය කීපයක් ප්‍රමාද වෙලා නැගිටිනෝ. 9:10 විතර නැගිටිනෝ. එදින ගෘහපතිනිය ඇවිල්ලා අහනෝ, කලින් දවසට වඩා ටිකක් සැරපරුසයි, පෙනුමත් ටිකක් බැරෑරුම්, බොල කාලී දාසිය නුඹ කුමක් නිසාද අදත් ප්‍රමාද වෙලා නැගිට්ටි? ඊයේ වගේම මොකක්වත් හේතුවක් නැද්ද, නැත්තං අසනීපයක්වත්ද කියලා මේ විදියට ඇහුවාම කිසිවක් නෑ කිව්වා. ඈට කේන්ති ගිහිල්ලා කෝපයෙන් බැනගෙන බැනගෙන ගිහිල්ලා හිස අකුළුවල බැම අකුළුවල ඒ ස්ථානෙන් පිටත් වෙලා ගියා. මේ දාසිය කල්පනා කරනවා, මගේ ගෘහපතිනි අපේ ස්වාමි දියණිය කෝප නැති කෙනෙක් නෙවෙයි, ඉවසිලිවන්තම කෙනෙක් නෙවෙයි. මං හොඳට වැඩ කරන නිසා ඇයි මෛත්‍රී සහගත කෙනෙක් වගේ පේනවා. හොඳට කීකරු වෙලා ක්‍රියා කරන නිසා ඇයි කරුණාවන්තයි වගේ පේනවා. නමුත් කෝප නැති කෙනෙක් නෙවෙයි, සම්පූර්ණ විසලිවන්ත කෙනෙක් නෙවෙයි, මෛත්‍රී සහගත කෙනෙක් නෙවෙයි. ඒව යටපත් කරගෙන ඉන්නවා. පින්වත්නි, ඊගාවට මේ කාලීදාසය හිතන තව ටිකක් පරීක්ෂා කරන්න ඕන. ඒ දවසේ 10:30 විතර නැගිට්ටා. 10:00 කාලයේදී
දැන් මේ ගෘහපතිනී කෝපයෙන් ආවා. පළවෙනි දවසේ පැයක් හමාරක් ප්‍රමාදයි. දෙවිනි දවසේට වඩා වැඩි 9-10ට නැගිට්ට. තුන්වෙනි දවසේ දවල් 12ට විතර නැගිට දැන් මේ ගෘහපතිනට කේන්ති. ඒ කෝපයෙන් පුපුර පුපුර ඇවිල්ලා කිසිවක් ඇහුවේ නැහැ. අසනීපයක් වද්ද නැත්තම් වෙනත් යම් හේතුවක් වද්ද කියලා කිසිවක් ඇහුවේ නැහැ. ළඟ තිබිච්ච දොරපොල් අරගෙන ඔළුවට පාරක් දුන්නා. පින්වත්නි 16ගේ ඔළුව දෙබෑ වුණා. ලේ පිරාගෙන සැවැත් නුවර පුරාම හඬමින් දුවන්නට වුණා. මේ කරුණාවන්ත තැනැත්තියගේ ක්‍රියාව බලව්. මේ ඉවසලිවන්තයි කියන තැනැත්තියගේ ක්‍රියාව බලන්ඩ. ඇයගේ මෛත්‍රිය දැකගණ්ඩ කියලා සේවකයන්ට සලකන හැටි බලාගණ්ඩ කියලා කෑ ගහගෙන දුවන්ඩ වුණා. පින්වත්නි මේ ඉවසීම මෛත්‍රයේ කරුණාව මතුපිටින් අපිට හරියටම බලාගණ්ඩ නම් මේ විදිහේ පරීක්ෂාවක් කරන්න වෙනවා. සමහරක් වෙලාවට මේ කාලීදාසිය කලා වගේ මෝඩ වැඩක් කරන්න නම් හොඳ නැහැ. ඉතින් ඇයට අනවශ්‍ය දෙයක් කළාදෝ කියලා මේ කතා ප්‍රවෘත්තියෙන් අපිට හිතෙනවා. අන්තිමට ගෘහපතිනියගේ කෝපේ ඉවසීම් පරීක්ෂා කරන්න ගිහිල්ලා ඔළුව පලාගෙන මහා විනාශයක් කරගෙන තමයි නැවතුනේ. සමහරක් අය ඉන්නවා බුදුහාරමීන් පැහැදිලි කළේ කෝපේ වෛරේ පෙන්වන්න නැති අය ඉන්නවා. එහෙම කෝපයක් වෛරයක් නෑ වගේ ඉන්න අය ඉන්නවා. නමුත් හැබෑම ඉවසලිවන්ත අය නෙවෙයි. හැබෑට මෛත්‍රී සහගත අය නෙවෙයි. හොඳට වැඩ කරන නිසා සියල්ල ලැබෙන නිසා ඒ අයගේ බලාපොරොත්තු ඉටුවන නිසා කරුණාවන්තයි විසලිවන්තය මෛත්‍රී සහගතය වගේ මේ ලෝකේ කටයුතු කරන බවයි තථාගත බුදුහාරෝමෙන් පැහැදිලි කළේ. පින්වත්නි විවිධ ආකාරයෙන් මේ කෝපේ වෛරී ක්‍රියාත්මක වෙනවා. ඒ අවස්ථාවදී අපේ ඉවසීමෙන් මෛත්‍රියෙන් ක්‍රියා කළේ නැතිනම් මහ විනාශයක් මේ පුද්ගලයාට අපිට සිද්ධ වෙන බව අපේ නිරන්තරයෙන්ම කල්පනා කරලා අපි මේ මෛත්‍රිය ඉවසීම පුරුදු පුහුණු කරන්න අපි උත්සාහවන්ත වෙන්න ඕන. තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කතා වචන මාර්ගයන් පහක් නිසාත් මේ කෝපේ වෛරය ඇති වෙන්න පුළුවන්. විවිධාකාරයෙන් කෝපේ වෛරය ඇති වෙන හැටි උන්වහන්සේ පැහැදිලි කරන අය සෑම අවස්ථාවකද අපි ඉවසීමෙන් මෛත්‍රියෙන් ක්‍රියා කළ යුතුයි කියලා. පළවෙනි වචන මාර්ගයේ තමයි පින්වත්නි කාලේනවා අකාලේනවා. සමහරක් අය සුදුසු කාලේ කතා කරනවා. ඒ වගේම නුසුදුසු කාලයේත් කතා කරනවා. යමෙක් සුදුසු කාලයේ කතා කිරීමෙන් නිවැරදි වෙලාවට කතා කිරීමෙන් නිවැරදිදේ එයින් යහපතක් සිද්ධ වෙන්න පුළුවන්. අවේලාවේ නුසුදුසු වෙලාවේ කතා බහ කිරීමෙන් එයින් කෝපේ වෛරේ හට ගන්න පුළුවන්. පින්වත්නි පළවෙනි ක්‍රමවේද එහෙනම් අපි නිතරම උත්සාහ කරන්නට ඕන. නුසුදුසු වෙලාවේ නෙවෙයි සුදුසු වෙලාවේ සුදුසු දේ කතා බහ කරන්න. අවස්ථාවට ගැළපෙන විදිහට කතා බහ කරන්න. මාතෘකාවට අනුව අපි කතා බහ කරන්න උත්සාහ කරන්නට ඕන. පුද්ගලයාගේ ස්වභාවයේ හැටි දැනගෙන අපි එයාට ගැළපෙන්න අපි කතා කරන්නට ඕන. භූතේනවා අභූතේනවා. සමහරක් කෙනෙක් සත්‍යයෙන් කතා කරනවා. අසත්‍යේනුත් කතා කරනවා.
සත්‍යයෙන් කතා කිරීමෙන් නම් හොඳ යහපතක් සිද්ධ වෙන්නේ. යමෙක් අසත්‍යයෙන් කතා කරනව නම් ඒ අකුසල්මයි. ඒ වගේම ක්‍රෝපේ වෛරේ හටගන්නට පුළුවන් එයි. නම් මේ අවස්ථා දෙකේම අපි ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. කවුරු හරි අපිට සත්‍යයෙන් කතා කළත් අපි ඉවසීමෙන් ක්‍රියා කරන්නට ඕන. අසත්‍ය දේවල් ක්‍රියන්ට ගියත් අපි ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. එහෙම නැත්තං මහා විනාශයක් සිද්ධ වෙන්නට පුළුවන්. සංහේනවා පරුසේනවා. තව සමහරක් අවස්ථාවදී අපිට සමහරක් කෙනෙක් රළුව කතා කරනවා වෙන්න පුළුවන්. පරුස වචනයෙන් බොහෝ මුස්සඩින් කෝපයෙන් කතා කරනවා වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අපිට බොහෝම ආදරෙන් ස්නේහයෙන් මෘදුව කතා කරන අවස්ථාවන් තිබෙනවා. මේ අවස්ථා දෙකේදීම අපේ ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. මෛත්‍රීන් ක්‍රියා කළ යුතුයි. අවබෝධයෙන් ක්‍රියා කළ යුතුයි. එහෙම අවබෝධයෙන් ඉවසීමෙන් ක්‍රියා නොකිරීම නිසා මෙබඳු අවස්ථාවල්දී මහා විනාශය බොහෝ දෙනා සිද්ධ කරගන්නවා. තමන්ගේ ජීවිත පවා අනිත් අයගේ ජීවිත පවා විනාශන විදිහේ දේවල් අපිට අහන්න ලැබෙනවා. මේ ඉවසිලිවන්ත භාවය නැතිකම නිසා, මෛත්‍රී සහගත බව නැතිකම නිසා, වහා කෝපේට වෛරයට පත්වීම නිසා, අත්ත සංහිතේනවා අනත්ත සංහිතේනවා. සමහරක් අවස්ථාද අපිට අර්ථවත් දේවල් අහන්න ලැබෙනවා. හොඳ නිවැරදි දේවල්, ප්‍රයෝජනවත් දේවල්. ඒ වගේම වැඩක් නැති ප්‍රලාප, හිස් වචන අපිට අහන්න ලැබෙනවා. කාටත් ප්‍රයෝජනයක් නැති ඒවා. ඉතින් බොහෝ අවස්ථාවලදී මේ කියන වචන මාර්ගයන් අපිට අහන්න ලැබෙනවා. බොහෝ අවස්ථාවලදී ප්‍රයෝජනවත් දේවල් කතා කරන අඩුයි. පින්කම් ගෙදරකට ගියත් එහෙමයි. මල ගෙදරකට ගියත් එහෙමයි. බොහෝ දෙනා නිෂ්කාරණී කාලයේ ගත කරනවා. ප්‍රයෝජනවත් නැති දේවල් කතා කරමින් කාලයේ ගත කරනවා. නම් පින්වත්නි, මේ අවස්ථා දෙකේම අපි ඉවසීමෙන් මෛත්‍රියෙන් අවබෝධයෙන් ක්‍රියා කළ යුතුයි. එහෙම නැති වුණොත් මහා විනාශයක් සිද්ධ වෙන්න පුළුවන්. මහා විනාශයක් සිද්ධ වෙන්න පුළුවන්. මෙත්ත චිත්තේනවා දෝසන්තරා. සමහරක් අවස්ථාල්තී අපිට යම් අය මෛත්‍රියෙන් කතා කරන බොහෝ මෛත්‍රී සහගත කරුණාවෙන් යුක්තව කතා කරන අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම අපිට ද්වේෂයෙන්, වෛරයෙන්, කෝපයෙන් කතා කරන අවස්ථාවනුත් දකින්න ලැබෙනවා. මේ එක එක්කෙනා එක එක විදිහට විවිධ හේතුන් නිසා මේ විදිහේ කතා කිරීමේ ක්‍රමවේදය වෙනස් වෙනවා. පින්වත්නි, මේ සෑම අවස්ථාවකදීම අපේ මෛත්‍රියෙන් කතා කළත්, වෛරයෙන් කතා කළත් අපි ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. තමන් මෛත්‍රියෙන් ක්‍රියා කළ යුතුයි. අවබෝධයෙන් ක්‍රියා කළ යුතුයි. එහෙම නැත්නම් මහා විනාශයක් සිද්ධ වෙන්නට පුළුවන්. නම් මේ විදිහට බුදුහාරෝ පැහැදිලි කරනවා, මේ මිනිස්යෝ නිරන්තරයෙන්ම වෛරයට, කෝපයට පත් වෙන හැටිත්, පත් කරවන හැටිත්. ඒ නිසා ඔබ ඉවසීමෙන්, මෛත්‍රියෙන්, අවබෝධයෙන් ක්‍රියා කළ යුතුයි කියන කාරණයයි නැවත නැවත සිහිපත් කරන්නට තිබෙන්නේ. සමහරක් අය නිකරුණේ කෝපයට පත් වෙන අයත් ඉන්නවා. විවිධාකාර කරුණු ඉදිරිපත් කරමින් බුදුහාරෝ උපමාවලින් පැහැදිලි කරනවා මේ පිළිබඳව. සමහරක් මිනිස්සු ඉන්නවා මේ මහ පොළොවට වෛර කරන අය. මහ පොළොව විනාශ කරන්න ඕනේ කියලා හිතනා ඉන්නවා.
මේ මහපොලෝ නොපොළොවක් කරන්න ඕන. මහපොලෝ නැති කරන්න ඕනෑ කියලා මහා වෛරයෙන් කෝපයෙන් ඇවිල් පිංගතුනි උදැල්ලකුයි කූඩේකුයි අරගෙන මේ පොලෝ විනාශ කරන්න කියලා. කරන්න පුළුවන්ද? එක මනුස්සයෙක්ට නෙවෙයි මේ ලෝකේ ඉන්න සියලු මිනිස්සු එකතු වෙලා මේ මහපොලව නොපොළවක් කරන්න ඕන විනාශ කරන්න ඕනේ කියලා සූදානම් වුණත් උදැල්ලකුයි කූඩකුයි ගෙනෙල්ලා ඒකනම් කරන්න බෑ. මේ මහපොළවේ ප්‍රමාණය කියන්න බෑ. මේ මහපොළවේ ගැඹුර පළල මේ මොකක්වත් කියන්න බෑ. ඒ තරම් විශාල මේ මහපොළව විනාශ කරන්නේ කොහොමද? උදැල්ලක් කූඩයක් ගෙනෙල්ලා උදැල්ලෙන් කූඩේට පස් ගොඩක් දාලා මහපොලෝ විනාශ කරනවා කියලා කොහෙටද මේ පස් ටික දාන්නේ? ආයි වැටෙන්නේ මහපොලෝටමයි. ඒ නිසා කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ තැනැත්තා තැන තැන මුත්‍රා කරනවා. ඒ වගේ මලපහ කරනවා. මේ මහපොලෝ විනාශ කරන්න කියලා. මේ මහපොලොවට බයිනවා. අපහාස කරනවා. විවිධාකාරයෙන් මේ මහපොලෝ විනාශ කරන්න උත්සාහ කරනවා. පුළුවන්කමක් වෙන්නේ නෑ. ඒ තැනැත්තා එයින්ම වෙහෙසට පත්වෙනවා, ක්ලාන්ත වෙනවා, මුසපත් වෙනවා, විඩාවට පත්වෙනවා. අවසානයේදී එයින්ම විනාශයට පත්වෙන බව තථාගත බුදුහාරෝ දේශනා කරනවා. පින්වත්නි, කෝපේ වෛරේ හරියට අර මහපොළොව විනාශ කරන්න ආපු මිනිස්සයා වගේ. නමුත් මෛත්‍රී ඉවසීම නම් මේ මහා පොළොව වගේ. එහෙනම් අපි මේ පරතරක් නැති මහා පොළොව වගේ ඉවසීම පුරුදු කරන්න, මෛත්‍රී පුරුදු කරන්න උත්සාහ කරන්නට ඕන. තා මිනිස්සේ කල්පනා කරන මේ අහස විනාශ කරන්න. මේ අහසෙත් පරතරක් ඇත්තිනේ. අහස වහලා දාන්න ඕන. අහස පේන් නැති වෙන විදිහට කරා හදන්න ඕන. පින්වත්නි, මේ මිනිස්සයා මොකද කරන්නේ? තීන්ත වර්ගයි පින්සල කුයි අරන් ඇවිල්ලා අහස විනාශ කරන්න කියලා ලෑස්ති වෙනවා. අහස වහලා දාන්න, අහසේ චිත්‍ර ඇඳලා වහලා දාන්න කියලා. එයා විවිධාකාරයෙන් උත්සාහ කරන නමුත් මේ අහසේ නම් අන්තරීක්ෂේ නම් කිසියම් චිත්‍රයක් අඳින්න බෑ. පින්වත්නි, මේ අහස අරූපී. පොළොවේ නම් මේ බිත්තියේ වහලේ ලීවල නම් ගස්වල නම් මේ ඕන තැනක චිත්‍රාන්ත ඉන්න පුළුවන්. නමුත් ඒ අතර තිබෙන අන්තරීක්ෂයේ අහසේ නම් කිසිදු රූපයක් චිත්‍රයක් අඳින්න පුළුවන් කමක් නැහැ. ඒ තැනැත්තා තැන තැන පාට විසික් කරනවා. ආයි මේ පොළොවටමයි වැටෙන්නේ. අහසේ නම් රූපයක් හැදෙන්නේ නැහැ. ඒ වගේම අහසට නින්දා පහාස කරනවා, බයිනෝ. කෝපයට පත් වෙලා මේ විනාශ කරනවා කියලා අහස. අවසානයේදී එයින්ම වෙහෙසට පත් වෙනවා. එයින්ම කාන්ත වෙනවා. එයින්ම මුසපත් වෙනවා. පින්වත්නි, අවසානයේදී ඒ තැනැත්තා විනාශයට පත් වෙනවා ඒ තුලින්ම. තව සමහරක් කෙනෙක් කල්පනා කරනවා ගංගා නම් නදී විනාශ කරන්න. ගංගා නම් නදී විනාශ කරන්න හිතනවා. ගංගා නම් නදී උණු කරන්න ඕනේ කියලා ඒ මිනිස්සයා තනහුලක් පත්තු කරගෙන අරගෙන එනවා. එරන් ඇවිල්ලා ගංගා නම් නදී ජලය උණු කරන්න. ගංගා නම් නදී විශාල ගංගාවක් ඉන්දියාවේ තිබෙන. එහි ජලස්කන්ධයේ ප්‍රමාණය පරතරයක් ඇත්තිනේ, කෙලවරක් ඇත්තිනේ. ඉබඳු මහා ගංගාවක් කෙසේද තනහුලකින් උණු කරන්නේ? නදී පුරාම හීටර් දාලා උණු කරන්න හැදුවත් කරන්න බැරි වෙනවා. පින්වත්නි, මේ මිනිසයා තනහුල ගංගාවට ලං කරනකොට නිමිල යනවා. ආයි පත්තු කරනවා, ආයි නිමෙනවා. නම් මේ විදිහට ගංගා නම් නදී විනාශ කරන්න පින්තුණි පුළුවන් කමක් නැහැ. වෙහෙසටපත් වෙනවා මේ තැනැත්තා, ක්ලාන්ත වෙනවා, පීඩාවටපත් වෙනවා,
අවසානයේදී එයින්ම විනාශයට පත්වෙනවා. නම් අපි මේ ගංගා නම් නදී කොයි වගේද අන්න ඒ වගේ මෛත්‍රයේ ඉවසීම අපේ පුරුදු කරන්නට ඕන, මෛත්‍රී සිත පුරුදු කරන්නට ඕන. තව සමහරක් මිනිස්සේ කල්පනා කරනෝ සිනිදු ලොම්හලින් කර පසොම්බියකින් ශබ්දයක් ගන්න කියලා හිතනෝ. ඉතාම සිනිදු ලොම්වලින් කරපු පසොම්බියකින් මල්ලකින් කවදාවත් ගල් කැටවලින් ගහලා හරි පොළු මුගුරු වලින් ගහලා හරි ශබ්දයක් නම් නංවා ගන්න බෑ. ඒ ශබ්ද හටගන්නේ නේ ඒකේ. පින්වත්නි, ශබ්දයක් හටගන්නා ශක්තියක් ඇත්තේ නෑ. ඒ තරං සියුම් මෘදුයි මොලොක්. ඒ තැනැත්තා ගල් කැටවලින් ගහනවා ගහනවා පොළු වලින් ගහනවා, කිසිම ශබ්දයක් නැගෙන්නේ නෑ. අවසානයේදී ඒ මිනිස්සයා එයින්ම වෙහෙසට පත් වෙනවා, ක්ලාන්ත වෙනවා, පීඩාවට පත් වෙනවා, එයින්ම විනාශයට පත් වෙන බව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත්නි, බලන්න මේ කෝපයෙන් වෛරයෙන් ක්‍රියා කරන හැටි. එහෙනම් අපි මේ මහපොළොව වගේ මෛත්‍රී කරන්නට ඕන, ඉවසිලිවන්ත වෙන්නට ඕන. මේ අහස තරම් මෛත්‍රී සහගත වෙන්නට ඕන, ඉවසිලිවන්ත වෙන්නට ඕන. මේ ගංගා නම් නදී වගේ ඉවසිලිවන්ත වෙන්නට ඕන, මෛත්‍රී සහගත වෙන්නට ඕන. කිසිම හඬක් නගන්නට බැරි මේ බිලාල පසොම්බිය වගේ, මේ ලොම් පසොම්බිය වගේ අපේ මෛත්‍රී සහගත වෙන්නට ඕන, ඉවසිලිවන්ත වෙන්නට ඕන කියලා තථාගත බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් දේශනා කොට වදාළා. බලන්න පින්ඇතුනි, මේ මෛත්‍රී ඉවසීම නිසා කොයි තරම් දේවල් කරන්න පුළුවන්ද කියලා. මේ පින්ඇතුන් අහල ඇති උත්තරා සිටු දියණීගේ කතා ප්‍රවෘත්ති පිළිබඳව. උත්තරා සිටු දියණිය සෝවාන් ඵලයට පත් වෙලා මෛත්‍රී සහගතව ක්‍රියා කරපු කෙනෙක්, බොහෝම ඉවසීමෙන් ක්‍රියා කරපු, අවබෝධයෙන් ක්‍රියා කරපු කෙනෙක්. ඇය උදේ හවස දන් දුන්නා බුදුරජාණන් වහන්සේට. උදේ හවස ධර්ම ශ්‍රවණී කළා. දවසක් පින්ඇතුණි ඇය බුදුහාරොන්ට පූජා කරන්න කියලා නටන තෙල් තාච්චියට කැවුම් දමමින් පිසමින් සූදානම් කරන්නට වුණා. ඉවේලේ සිරිමා කියන වෙසඟන ඇය කෙරෙහි කෝපයෙන් වෛරයෙන් ඇවිල්ලා අර නටන තෙල් තාච්චිය මේ උත්තරා සිටු දියණියගේ සෝවාන් ඵලයටපත් මේ කාන්තාවගේ හිසේ ඉඳලා වක් කළා. පින්වත්නි, බලන්න කල්පනා කරන්න, මේ නටන තෙල් තාච්චියක් හිසේ ඉඳලා වක් කළොත් කොහොමද කියලා. තෙල් බිඳුවක් වැටුණත් ඇති, දියබුබුලු හටගන්නෝ, මහා පීඩාවක් දැනෙනෝ. නමුත් මේ නටන තෙල් තාච්චියක්ම හිසේ ඉඳලා වක් කරලා ඒ උත්තරා සිටු දියණියගේ මෛත්‍රියේ බලය නිසා, ඉවසීමේ ශක්තියේ බලය නිසා ඇගේ රෝම කූපයකටවත් හානියක් සිද්ධ වුණේ නැහැ. ඒ මෛත්‍රියේ බලයෙන් ඒ නටන තෙල් සියල්ලම සිසිල් ජලයේ බවට පත් වුණා. සිසිල් ජලයේ වැක්කරුවා හා සමාන වුණා. එහෙනම් පින්වත්නි, මේ මෛත්‍රී බලයේ ශක්තිය කොතරම්ද කියලා දැනගන්නට ඕන. අපේ ක්‍රෝධේ වෛරයේ දිනා ගන්නට ඕන. ඒ ක්‍රෝධේ වෛරයේ දිනන ක්‍රමේ බුදුහාරෝ දේශනා කරනෝ, අක්කෝ දේන ජිනේ කෝදං. අක්‍රෝධ භාවයේ සහ මෛත්‍රියේ ඉවසීම කරුණාව නිසා පමණයි මේ වෛරේ ක්‍රෝධේ දිනාගන්න පුළුවන්කම තිබෙන්නේ. එහෙම නැතුව වෙන කිසිම දෙයකින් මෛත්‍රියේ ක්‍රෝධේ
මෛත්‍රියේ දිනාගණ්ඩ පුළුවන්කමක් වෙන්නේ නෑ. මේ ක්‍රෝධේ පරාජයට පත් කරන්න පුළුවන්කමක් වෙන්නේ නෑ. පිංවතුනි, අවසානයේ බුදුහාරෝ වටිනාම උපමාවකින් මේ සූත්‍රයේ වැදගත්ම උපමාවෙන් මේ ඉවසීම් පුරුදු කළ යුතු හැටි දේශනා කරලා තිබෙනවා. කකචූපම අවවාදය කියන්නේ මෙන්න මේ උපමා සහිත අවවාදයටයි. කකච කියන්නේ පින්වත්නි, කියතට මහා සැඩපරුස සොරු පිරිසක් ඇවිල්ලා නිකාම නෙමෙයි හොඳට කැපෙන කියතක් කරන් ඇවිල්ලා මනුස්සයෙක්ගේ මේ හිස මුදුනින් තියලා සොරු දෙන්නෙක් දෙපැත්තෙන් ඉඳලා කියතෙන් කපනවා මේ හිසේ ඉඳලා. දෙපළු කරන්න උත්සාහ කරනවා, ඉරනවත් මේ ශරීරයේ දෙපළු කරනවා. මේ විදිහට මහා පීඩාවක් සහිතව සොරු දෙන්නෙක් ඇවිල්ලා කියතකින් තමන්ගේ ශරීර අවයව කැපුවත් හිසේ ඉඳලා මේ පාදේ දක්වා මේ ශරීරයේ දෙපළු කළත් ඒ සෑම අවස්ථාවකදී මෛත්‍රී සහගත විය යුතුයි. ඒ සෑම අවස්ථාවකදීම ඉවසිය යුතුයි. ඒ සෑම අවස්ථාවකදීම මහා කරුණාවෙන් යුක්තව ක්‍රියා කළ යුතුය කියලා බුදුහාරෝ දේශනා කරනවා. මේ මෛත්‍රී කරුණාවේ අවසාන ඉහළම අවස්ථාව තමයි යන්නේ අවස්ථාව. අපි කුඩාවට ආරම්භ කරන්නේ සෑම දෙයක්ම මේ කෝපේ වෛරය දුරු කරන්නත් ඉවසීම පුරුදු පුහුණු කරන්නත් අපි කුඩාවට ආරම්භ කළ යුතුයි. බලන්න මේ මදුරුවෙක් ඇවිල්ලා අපේ අතේ වැහුවොත් එහෙම ලේ බොණ්ඩ හදනකොට කීයෙන් කී දෙනා දිවසන්නේ? වහාම මරණේ විනාශයට පත් කරනවා, තලල දානවා. පින්වත්නි, එබඳු අවස්ථාවක දීපවාපේ ඉවසීමෙන් ක්‍රියා කරන්න, මෛත්‍රියෙන් ක්‍රියා කරන්න උත්සාහ කරන්න ඕන. ඒ වගේ කුඩාවට අපි මේ මෛත්‍රිය ඉවසීම පුරුදු පුහුණු කරලා බෝසතාණන් වහන්සේලා ඉවසීමෙන් ක්‍රියා කළා වගේ බලන සාන්තිවාදී ජාතකයේම බෝසතාණන් වහන්සේගේ මේ අත් හිසාදී මේ අවයව කපනකොටත් උන්වහන්සේ බොහෝ මෛත්‍රියෙන් ක්‍රියා කළා. නම් අපේ නිතරම උත්සාහවන්ත වෙන්න ඕන මේ වෛරේ ක්‍රෝධේ අපෙන් බැහැර කරලා ඉවසීමෙන් මෛත්‍රියෙන් කරුණාවෙන් යුක්තව ක්‍රියා කරන්නට. මේ මුළුමහත් ලෝකයාට ඉවසීමෙන් මෛත්‍රියෙන් ක්‍රියා කරන්නට. අපේ ජීවිතේ පුරුදු පුහුණු කරන්නට. එවිට පින්වත්නි, මේ මෛත්‍රිය ඉවසීම කරුණාවම මෙලොව සැනසීම පිණිස උදා කරගන්න පුළුවන්. පරලොව සැනසීම පිණිස හේතු වාසනා කරගන්නට පුළුවන්. අවසානයේදී නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා කරගන්නට පුළුවන්. පින්වත්නි, අපි හැම දිනම නිතරම මේ මෛත්‍රී සහගත වූ සිතුවිලිං වලින් යුක්තව ඉවසීමෙන් ක්‍රියා කරලා අකුසල් දුරු කරලා කුසල් දියුණු කරගෙන මෛත්‍රී සහගතව ක්‍රියා කරලා දේමානසිකාදී සම්පත් උදා කරගෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී වදාළ පරම සාන්තමා මහ නිවණින් සැනසීමම උදා වේවායි සාදු කියලා ප්‍රාර්ථනාවන් නැති කරගන්න. ධර්ම ශ්‍රවණය කිරීමෙන් බොහෝ දිනාට බණ අහන්න අවස්ථාව උදා කරලා දීමෙන් මේ සෑම ආකාරයකින් උදා කරගත් ආනිසංසය අපි දෙවියන්ට අනුමෝදන් කරමු. අප ලෝකේ ශාසනේ පිංතුන් නිවෙස් විහාරස්ථාන රකින සියලු දෙවියෝ පිං අනුමෝදන් වීමෙන් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.
අප නමින් ඔබ නමින් මිය පරලෝගියාව සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ඒ ඥාතීන් පින් අනුමෝදන් වෙලා දුකින් මිදෙත්වා, සැප ලබත්වා, අමාමහා නිවනින් සැනසෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ උතුම් ධර්ම දේශනා නිසංස මේ කුසලේ හේතු වාසනා වීමෙන් හැම දිනාට මෙලෝ සැනසෙල්ල වේවා, හැම දිනාටම පරලෝ සැනසෙල්ල වේවා, හැම දිනාටම කෙළවර බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සැනසුන අමාමහා නිවනින් සැනසීමම වේවායි ප්‍රාර්ථනාවන් නැති කර ගන්න. ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. සදහෙවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පිළියන්දල වැවැල ගංගාරාම පුරාණ විහාරාධිපති රත්මලාන පරම ධම්ම චේතීය මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද රත්නදෙනියේ වජිරසාර ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය, ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඔබට තෙරුවන් සරණයි.